දැන් බෞද්ධරේ 122ක් තියෙනවා කියවනේ. හැබැයි මේ රටේ මුදල් පනත විශාලම අභියෝගාත්මක තිබුණ පනත සම්මත කරනකොට පාර්ලිමේන්තුවේ ඇතුලේ මුළු ලෝකයටම ප්‍රදර්ශනය කළා එක්සත් ජාතික පක්ෂයට TNA පූර්ණ සහාය සහිතව ඡන්ද තියෙන්නේ 102යි කියන. ඒ ඡන්ද 102න් TNA ඡන්ද ප්‍රමාණය අඩු කළාම ඡන්ද 88ක් තියෙන එක්සත් ජාතික පක්ෂයේද ඡන්ද 103ක් තියෙන මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ අපේ කණ්ඩායමද රට ආණ්ඩු කළ යුත්තේ කියලා අධිකරණය අලුත්ෙන් තීරණය කරන්න වෙයිද දන්නේ නැහැ කියලා තමයි මම කල්පනා කරන්නේ. මේ ඇතිවෙච්ච හෙළිදරව් වීම තුළ එක්සත් ජාතික පක්ෂයේ නායකකාරකාදී භූමි තෙල් ගෑවිච්ච ගැරන්ඩියෝ වගේ මේ දවස්වල දඟලලා එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දෙ දෙන්න නාපු 12 දෙනාට මොකද කරන්න කියලා පරීක්ෂණයක් කරනවා. ඒ අතර පක්ෂයේ ඇතුලේ මාරාන්තික යුද්ධයක් අමාත්‍ය ධූරය සඳහා පටන් අරන් තිබෙනවා. ලෝකයේ හොඳම මුදල් අමාත්‍යවරේ පළවෙනි වර්ෂයේ තුලදිම රුපියල 109.3කින් මස්තබාල්දු කිරීම ආරම්භ කරපු ඇමතිතුමා කියනවා අපි තමයි ඔබතුමාව රැක්කේ. අපි තමයි සෙනග ගෙනාවේ. බලය ලබා ගත්තට පස්සේ ඇයි දැන් අපිව පෙරහැරේ ගෙනියන්නේ නැත්තේ? අස්ථාවර බවක් ඇති වෙලා තියෙනවා. 2019 වර්ෂයේ පළාත් සභාවල ඡන්දෙ තියන්ට ජනාධිපති වර්ධනේ පවත්තන්ට. අපි කියන්නේ සියල්ලට කලින් මේ පාර්ලිමේන්තුව වහාම පාර්ලිමේන්තුව විසින් හරි විසරෝල හැරලා ජනතාවට රට වෙනස් කරන්න පුළුවන් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් ලබා ගැනීම සඳහා කරන අරගලයේ බලපෑම දිගටම කරන්න අපි සමග එකතු වෙන්නට කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්න කැමැති වෙනවා.